ඔයාලා හැමෝටම නිරෝගිමත් සුබ දවසක්. මම අදත් ආවා ඔයාලට අලුත් රෙසිපි එකක් අරගෙන. මම අද හදන්න යන්නේ බනාන බ්‍රෙඩ්. ඔයාලගේ ගෙදර ටිකක් වැඩිපුර ඉදුණු කෙසෙල් තියෙන විට ඒව අපතේ අරින්න එපා. ඔයාලට මේ වගේ රසවත් කෑමක් හදාගෙන දවස් කීපයක් තියාගෙන ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒ වෙලාවට පාවිච්චි කරන්නත් පුළුවන්. පොඩි ළමයි ඉන්නවනම් ඒගොල්ලොත් ගොඩක් ආසවි. මම මේ සඳහා පොඩි කෙසෙල් ගිරි තුනක් ගෑ රුපියකින් හොඳින් පොඩි කරගෙන අරගෙන තියෙනවා. ලෙල්ල මෙන්න මේ විදියට ඉදුණු වැඩි කෙසෙල් තමයි මම අරගෙන තියෙන්නේ. බේකින් සෝඩා තේ හැඳි භාගයක්, පිටිකෝප එකක්, බිත්තර දෙකක්, බ්‍රවුන් සුගර් කෝප 4/3ක්, තෙල් කෝප භාගයක්, කිරි කෝප 4/1ක් සහ වැන්ල ස්වල්පයක්. මම දැන් බෝල් එකට පිටි ටික එකතු කරගන්නවා. බේකින් සෝඩා ටිකත් එකතු කරගෙන හොඳින් ස්පැටියුලා එකෙන් මිශ්‍ර කර ගන්නවා. දැන් කෙසෙල් ටිකත් එකතු කරනවා. බිත්තරත් බ්‍රවුන් සුගර් ටිකත් එකතු කර ගන්නවා. අපි බ්‍රවුන් සුගර් පාවිච්චි කරන්නේ බනාන බ්‍රෙඩ් එක ලස්සන දුඹුරු පාටක් ගන්න ඕන හින්දා මේ සඳහා ඔයාලට පහසුවෙන් හොයා ගන්න පුළුවන් ඕනම සීනි වර්ගයක් යොදා ගන්න පුළුවන්. තෙල් ටිකත් එකතු කර ගන්නවා. කිරි ටිකත් මේ විදිහට එකතු කර ගන්නවා. වැන්ල තේ හැන්දකුත් එකතු කර ගන්නවා. ඉන්පසු ස්පැටියුලා එකෙන් මේ ටික හොඳින් මිශ්‍ර කරනවා. ඔයාලට මේ මිශ්‍රණය හදා ගන්න හෑන්ඩ් මික්ස් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්, ස්ටෑන්ඩ් මික්ස් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්, නැත්නම් මේ විදියට හොඳින් මිශ්‍ර කරන්න පුළුවන් ස්පැටියුලා එකකින්. ස්පැටියුලා එකෙන් මිශ්‍ර කරද්දී හොඳට කැටි නැති වෙනකන් හොඳින් මිශ්‍ර කර ගන්න ඕන මේ ආකාරයට. දැන් ඔයාලට පේන මැති ක්‍රීම් එකක් වගේ හොඳින් මිශ්‍ර වෙලා තියෙන්නේ. දැන් මේ වෙද්දි අවන් එක සෙල්සියස් අංශක 180ට ප්‍රී හීට් වෙන දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් විනාඩි 50ක් 55ක් අතර වගේ කාලයක් බේක් කර ගන්න වෙනවා. බනාන බ්‍රෙඩ් එක බේක් කරගන්න ලෝ පෑන් එකකට බේකින් පේපර් එකක් දාලා හදාගෙන තියෙන්නේ. දැන් මම මිශ්‍රණය දාගන්නවා. මේ විදියට තට්ටු කරමින් එයා බබල්ස් තියෙනවා නම් අයින් කරගෙන අවන් එකට දාලා බේක් කරගන්නවා. මේ බනාන බ්‍රෙඩ් එක එළියෙන් බේක් වෙලා වගේ පෙනුනට ඇතුළත් හොඳින් බේක් වෙලාද කියලා දැනගන්න මෙන්න මේ විදියට ස්ටික් එකක් මැද හරියෙන් ගහලා බලන්න. ස්ටික් එකේ මොනවද ගෑවිලා නැත්නම් ස්ටික් එක ක්ලියර් නම් ඒකෙන් තේරෙන්නේ බනාන බ්‍රෙඩ් එක හොඳට බේක් වෙලා කියන එක. ෆෑන් පෝස් අවන් එකක විනාඩි 52ක් ගියා මට මේක බේක් කරගන්න. බනාන බ්‍රෙඩ් බේක් වෙද්දී උඩින් මේ වගේ ක්‍රැක් වීම සාමාන්‍යයි. මේ බනාන බ්‍රෙඩ් එක ලස්සනට බේක් වෙලා තියෙන්නේ. මේ බලන්න හොඳටම සොෆ්ට්. මම ඔයාලට ඇතුළ කපල පෙන්නන්නම්. ඇතුළත් හොඳටම බේක් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ වගේ රසවත් බනාන බ්‍රෙඩ් එකක් හදාගෙන ඔයාලගේ පවුලේ අයත් එක්ක රස විඳින්න
ඔයාලට බොහොම ස්තුතියි. නැවතත් ඉක්මනින් හමුවෙමු.